මකකල්සිම්ෝ ලෝරයින්් සංයෝගයේ දක්ශක්තිමත් කරයි විසිවනිවිය පසුවන පසන්දු හිරුෂාන් ශ්‍රීජයවරනපු විශ්වවිද්‍යයාලේ කළමනා කරන පිටයට ඇතුළත්වන්නේ පසුගේ වසරේදේ. කෙසේ වෙතත් එකුත් මාර්තු මස පස්වැනදා රාතුරයේ නවක වදේ සිද්ධහකදී ඔහු බරපතල තුවාල ලබනවා. එහිදී පසින්දුගේ හිස්සට බරපතල තුවාල් සිද වන්නේ විශාල ට්‍රෙක්ටර් ටයිර්යක් වැදීමන. ළඹ ජාතිකරෝහලේ හදීසි යනතුර එකක කෙර තුළත් කළමේ සිසවා මාස තුනකට වැඩිකාලයක් එහි ප්‍රතිකාර ලබනවා. ඔහු වෛද්‍යපදිස් මත ඒ නිවසට පැමිණෙන්නේ දින අනු අටකට පසුවයි. පසුදුුගේ පැමිණීමේ සතුට සියපියා සහෝදර සහෝදරන් මෙන්ම ඥාතිීන් සැමරුවේ මෙලෙසයෙන්. සෞඛාරක්ෂා වෙනුවෙන් මේ වන විට පසින්දු වෙනුවෙන්ම නිවසේ විශේෂ කාමරයක් සකස්කරති වෙනවා. අධ්‍යාපනතින් මෙන්ම ක්‍රීඩ අංශුවෙන්ද දක්ෂතා දැක්වූ පසිදු තවමත් යතාතත්ත්වයට පත්වන හැම් පසඳුගේ ඥාතින් ඉල්ලා සිටින්නේ යාලිත් මෙවන් සිදුවීමක් නොවීමට බලදහරුවන් අවශ්‍ය කටයුතු යෙදී ුතු බවයි. ල්ලිකොටක් ශක්තිමත් කොල්ලික් කැම්පස් යනුකොට එක ඔරවන්ඩට කෙනෙ කිවොත් නිවැරදි ඒත් දැම්මල්ලිට කිසියක වාරුවක් ගන්නතු ඇවිදින්න බ දකල ජාදුර කැපස එකක සිටවත්නය ඉතියගේ තැනක ඉතින් මුුණදවල් වෙනවාගේ ලි දන්නේ දේශපාලනී ල දෙධාර වේවා වනාගතරම නවත් අයිකල් බුරත්තු වෙන . යවර්තන ප්‍රවිශ් විද්‍ය ල තු සිද වූ, මෙම සිද්ධහයට අදාලව අ මන විට ಶිෂ්‍යයන් පහල ස්දැන්කුගේ ಶිෂ ವේ, තාව කාලිකව හෝසි කරනෑති තර. අ್තරං ගೋඩ ගස්සෙසුන් හද තරින්, ක් අයිකු පමනක්. තුරටත් රක්ෂිත බන්ධනා ගරගත වසටනවා. ත මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි දේ‍යාකාරයකට පරිෂණ පවත්වන එක සිද්ධියක් තමයි. අනවසර සාධයක් විශ්වවිද්‍යාල භූමිය තුළ සංවිධානය කරපු කණ්ඩායම ඒ කන්ඩාම ශිෂ්‍යයෝ දහදනෙක් සිටිනවා. දෙවැනි කාරණය තම අනතුර සබන්ධයෙන් ශිෂ්‍යයන් හය දෙනෙක් මේ වනට අපි රිමමාන් න්ධනා ාරගත කලදින ක්ෂිෂ්‍යයක් පපච්චාණය කළ දේවා ඒ ශිෂ්‍යය අතින් තමයි මේ සිද්ධය ඇතුනේගල. තවදුරටත් මේ ශිෂ්‍යයන් පාලොස් දෙනටම ශිෂ්්‍ය භාවයා අත්තිටවීම තවදරටි ක්‍රියාත්ම කර. තිය ලීව ආයුෂ කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට